කටින්ම සංස්කෘතික නාලිකාව. අපේ ශ්‍රී ලංකා ධර්මද්වීපය තුළ අපේ උතුම් බුදුදහම පිළිබඳව විශේෂයෙන්ම අපේ නාලිකාවෙන් රට පුරා ගමන් කරමින් ඓතිහාසික පුරාණ රජමහා විහාර සියලුම විහාරස්ථාන ආවරණය වෙන ආකාරයට ඓකරාශී කරමින් මේ අපේ ලෝකේ නර්බණ සියලු දෙනාට දෙක බලා ගැනීම තමයි අපි මේ කටයුතු කරන්නේ. ඉතින් අපේ සුවන් වහන්සේගේ මහා වටිනා උදාරතර කටයුතු රාසියක් මේ විහාරස්ථානයේ අපේ මේ ශ්‍රී ලංකා ධර්මද්වීපයට ලැබෙන බව අපට තොරතුරු ලැබුණා. ඉතින් ඒ පිළිබඳව අපි කැමති ලෝකවාසීන්ට දැනුවත් කිරීමට අප නාලිකාව තුළින් අපිට ඒ කටයුතු අපේ හඳුරුවන්ගේ අවසර ඉල්ලා සිටිමින් එහි ඇති මූලික කටයුතු ආරම්භ කරන ලෙස අපේ බුද්ධමාගෙන් ඉල්ලා සිටිනවා. අවසරයි. ශ්‍රී ලංකා පාලියා බෞද්ධ විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨාධිපති මහාචාර්ය ජනකල සිරිනිවාස හිමිපාණන් වහන්සේ මේ අවස්ථාවේ ධර්ම දේශනාව පවත්වනයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධම්මං චරේ සුචරිතං නනං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ අරං ච. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදී මම බලාපොරොත්තු වෙනවා ඔබ හැම දිනාටම පැහැදිලි කරලා දෙන්න මේ සමාජයේ, මේ රටේ, මේ ලෝකයේ යහපැවැත්ම වෙනුවෙන් හේතු වෙන ඉතාමත්ම වැදගත් වූ අංශයක් පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෝකයේ යහපැවැත්ම වෙනුවෙන් බලපාන ප්‍රධානතම කාරණයක් තමයි ධර්මචාරී වීම, ආධ්‍යාත්මිකව දියුණු වීම. ආධ්‍යාත්මිකව පිරිහෙන්න මේ සමාජයේ පිරිහීමටපත් වෙනවා. මේ වටපිටාවේ ගම්මාන පිරිහීමටපත් වෙනවා. ඒ වගේම මේ රට පිරිහීමටපත් වෙනවා. මේ ලෝකය පිරිහීමටපත් වෙනවා, විනාශයටපත් වෙනවා. අධර්මචර්යා විසමචර්යා හේතුකෝ භික්ඛවේ. අධර්මචාරී වීම නිසා, විසමාචාරී වීම නිසා මහණෙනි, ගාමාව අගාමා හොಂತಿ. ගම් නොගම් වෙනවා, රටවල් නොරටවල් වෙනවා, ලෝකය ලෝයින් තොර බවක් බවට පත් වෙනවා, විනාශයට පත් වෙනවා කියන කාරණය උන්වහන්සේ දේශනා කරනවා. එතෙන්දී වැදගත්ම දේ තමයි අධර්මචාරී වීම සහ විසමාචාරී වීම කියන මේ කාරණය. අද අපේ ලෝකයට ලොකු අර්බුදයක් පැනනගිලා තිබෙනවා. ඒ තමයි COVID-19 නමින් හඳුන්වන භයානක වෛරස් රෝගය. මේ ලෝකයේම වෙලාගෙන මහා භයංකර ලෙස ජීවිත දහස් ගණනෙන් දිනපතා පිළිගනිමින් තිබෙනවා. මේ රට වාසනාවට වගේ මේතරම් දුරකට හරි බේරුණේ මේ රටේ මිනිස්සු යම්කිසි ආධ්‍යාත්මික ශක්තියකින් ජීවත් වෙන නිසා. බුදුදහමේ ආභාෂය ලැබිලා බුදුදහමට අනුව ජීවත් වෙමින්, තෙරුවන් සරණ යමින්, පන්සිල් සමාදන් වෙමින්, ආරක්ෂා කරමින්, නිතර බණ දහම් වලට යොමු වෙමින්, දන් පැන් පිරිනමමින්, සීල භාවනාවල යෙදෙමින්, සමාජ සත්කාරවල නිරන්තරයෙන්ම යෙදෙමින්, නිරතුරුවම අන් අයට උදව් උපකාර කිරීමේ පරාර්ථකාමි චේතනාවන්ගෙන් යුක්තව කටයුතු කිරීම නිසා ඒ අයගේ සිතුවිලි සමුදායම ධාර්මික වෙලා ධර්මචාරී බවට පත් වෙලා ඒ හේතු කොටගෙනම මේ පරිසරය තුළ, මේ සබාධම තුළ, මේ විශ්වය තුළ ලොකු වෙනසක් ඇති කරමින් පවතිනවා. ලෝවැසි සියලු දෙනාටම අපි දෙන පණිවිඩය තමයි මේ විදිහට ජීවත් වෙන්න කියන එක. ලෝකවාසී හැම දෙනාම මේ විදිහට ජීවත් වුණොත් මේ තියෙන ප්‍රශ්නය ගැටළු ඉතා ඉක්මනින් නිරාකරණය කරගන්න පුළුවන් වෙනවා. අපිට අද මේ යම් කිසි පීඩාවක්, ලෙඩ රෝග, ස්වභාවික විපත්ති, කරදර පීඩා විඳින්න වෙනවා නම් ඒවාට හේතුව තමයි මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම්, මිනිස්සුන්ගේ කායික ක්‍රියාකාරකම් වගේම මිනිස්සුන්ගේ මානසික ක්‍රියාකාරකම්. මිනිස්සු හැම වෙලෙම වෛරයෙන් ඉඳ පටන් ගත්තොත්, ද්වේෂයෙන් ඉඳ පටන් ගත්තොත්, ක්‍රෝධයෙන් ජීවත් වෙන්න පටන් ගත්තොත්, තිරිසනුන් මෙන් ඔවුනොවුන්ට එරෙහිව සතුටුකම් කරමින් කටයුතු කරන්න පටන් ගත්තොත් අන්න ඒකම තමයි මේ සමාජයේ, මේ රටේ, මේ ලෝකයේ විනාශය කියන එක සීතබාල පේරු කාරණයක්.
අපේ චිත්ත තරංග මේ ලෝකයට තදබල ලෙස බලපානවා. ඒක ඉතාම පැහැදිලිව විද්‍යාඥ මේ වෙන විට සොයාගෙන තියෙනවා. අපේ සිත තුළින් නිකුත් වෙනා වූ මේ මොළ තරංග නමින් හඳුන්වන විද්‍යාඥයෝ ඒවා බ්‍රේන් වේව්ස් කියලා තමයි නම් කරන්නේ. මේ මොළ තරංග නරක් වුණොත් නෙගටිව් විදිහට ඒ ඍණාත්මක විදිහට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් තමන්ම රෝගියෙක් බවට පත් වෙනවා. තමන් ස්නායු පද්ධතිය, ලේනහර පද්ධතිය, ලේනහර ගමන් කරන ඒ හැම තැනකම විවිධ අපිරිවෙලවල් අපි කියන්නේ ඩිසෝඩර්ස් කියලා. ඒ අපිරිවෙලවල් නිර්මාණය වෙලා ඒවා විවිධ බාධා වලට හසු වෙලා තමන් හදිසියෙම රෝගී තත්ත්වයට පත් වෙනවා. තමන්ගේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙන මේ ස්නායු සහ ලේනහර බොහොම හොඳින් ක්‍රියාත්මක වෙනවා නම් එතෙන්දී යා නිරෝගිමත් කෙනෙක් වෙනවා කියන එක ඉතාම පැහැදිලි කාරණයක්. අපේ සිත බලපානවා මෙතෙන්දී. අපේ චිත්ත තරංග නරක විදියට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට ඒව බලපානවා මේ අංශ දෙකටම. ඒ අනුව තමන් රෝගී කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ ලේ අපිරිසුදු වෙලා, ලේ නරක් වෙලා මේ බාහිර ස්වරූපයේ පවා බොහොම නරක තත්ත්වයට පත් වෙනවා. ඉතින් මේ චිත්ත තරංග බාහිර ලෝකෙට බලපාන හැටි කතා කළොත් මේ තමන්ගේ ගෙදර ඉන්න හැට එක පැත්තකින් බලපානවා. තමන් කියෙන් තියෙන විතරම ඉන්නවා නම් එයාලා රෝගී බවට පත් වෙන්න එක හේතුවක් වෙනවා. රෝග බහුල වෙන්න හේතුවක්. ගෙදර එක්කෙනෙක් හිටියානම් ඇති දැඩිසේ නිරතුරුවම කෝපාවිෂ්ටයෙන් කේන්තියෙන් කටයුතු කරන. ඒ නිසා ඒ ගෙදරටම හානියක් වෙනවා. ඒ ගෙදර ඉන්න ඇයට රෝග බහුල වෙන්න, කරදර විපත්ති බහුල වෙන්න හේතුවක් වෙනවා. ඒ ගෘහය, ඒ භූමි භාගයේ, ඒ ගෙවටේ තියෙන ගස් කොළන් වලට පවා මේක බලපානවා. එනිසා මේ පරිසරයට බලපාන ආකාරයෙන් පැහැදිලි වෙනවා. අපේ සිතුවිලි නරක නම් මේ වටපිටාවේ ගම්මාන වල තියෙන ඒ පරිසරයට, ඒ මිනිස්සුන්ට, ඒ සත්තුන්ට බලපානවා. ඒ වගේම එයා ජීවත් වෙන ඒ රටට ඒ සිතුවිලි බලපානවා. එයා ජීවත් වෙන ඒ ලෝකයට මේ සිතුවිලි බලපානවා. චිත්ත තරංග මේ වායු ගෝලයට නරක විදියට එකතු කරන්න ගියොත් මිනිස්සු මේ වායු ගෝලයේ වෙනස්කම් ඇති වෙනවා. ස්වභාවික කාලගුණ, දේශගුණ විපර්යාස ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අනන්ත අප්‍රමාණ වශයෙන් ඒවාට ප්‍රතිවිපාක වශයෙන් දඬුවම්, මහා භයානක සුලිසුලන්, සැඩ කොනාටු, විදුලි ධාරාවන්, ඒ වගේම වර්ෂාව අධික වීම, විවිධ ආකාරයෙන් මේ නියගේ වැනි ඒ තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම යෝජනා කරන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ට, මේ ලෝකේ ඉන්න හැම දෙනාටම ඔබ ධාර්මික වෙන්න කියලා. ඔබ විසමාචාරී වෙන්න එපා. හැම වෙලේම අන් අය ගැන හිතන්න, කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන්න. ඒ අධර්මචාරී භවෙන් සහ විසමාචාරී භවෙන් මිදුණොත් බුදුහාමුදුරු දේශනා කරපු අර ගාථාවට අනුව අස්මින් ලෝකේ පරම්හිත මේ ලෝකේ පරලෝකේ යහපත් තත්ත්වයක් උදා කර ගන්නවා. ධම්මචාරී සුඛංසේතේ, ධර්මයේ හැසිරෙන තැනැත්තා බොහොම සුවසේ වාසය කරයි. නනං දුච්චරිතං චරේ, ඒ අසත්පුරුෂ නරක ධර්මවල නොයිදිය යුතුයි, ඒ එසේ කටයුතු නොකළ යුතුයි. ඒ ධර්මචාරීන් නිසා මේ ලෝකයේ බැබලීමට පත් වෙනවා. ආධ්‍යාත්මිකව දියුණු වෙච්ච මිනිස්සු වැඩි වෙන්න වැඩි වෙන්න මේ සමාජයත් මේ ලෝකයක් ආරක්ෂා වෙනවා කියන එක මේ වෙලාවේ සිහිපත් කරමින් ඔබ හැම දිනාටම ආරාධනා කරනවා. අද ඉඳලා මේ මොහොතේ ඉඳලා හිත රැකගන්න, හිත ධාර්මික කරගන්න, හැම වෙලේම මෛත්‍රී සහගතව කරුණාවන්තව ජීවත් වෙන්න, හැම දිනාටම සෙත් පතන්න ආශිර්වාද කරන්න. එතකොට ඔබත් නිරෝගී වෙයි, ඔබත් දියුණ වෙයි, රටත් ලෝකයක් දියුණ වෙයි. මේ ලෝකය දිව්‍ය ලෝකයක් බවට පත්කරන අපිට හැකියාව තිබෙනවා. ඒ විදිහට ආධ්‍යාත්මික සිතුවිලි ධාරාවන් ඔස්සේ කටයුතු කිරීම තුළ, එහෙම නැතුව හැම වෙලේම ඔවුනොන් ආක්‍රමණය කරමින්, ඔවුනොන් විනාශ වේවා කියලා හිතමින්, ඔවුනොන් නැති බංගස්ථාන කිරීමට කටයුතු කරමින් ඉන්නවා නම් මේ ලෝකයේ අපායක් වෙනවාට කිසිම සැකයක් නැහැ. ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ කෙටි ධර්ම අනුශාසනාව අවසන් කරනවා. හැම දිනාටම ඉතා ඉක්මනින් සසර දුකින් මිදලා නිවන් දකින්න වාසනාව ලැබේවා. මුළු ලෝකයටම නිරෝගී සුවය, දීර්ඝායුෂ ලබන්න මේ සියලු දේවල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ ඉදම්දායේ සිංගර ගුණීතු රාජකාරී කරපු W1 පතිර මාතා මෙතුමා තමයි මේ කටයුත්ත
නිවැරදිව අපිට සම්පූර්ණ කරගන්න මේ පුණ්‍ය කටයුත්ත දිවා රාත්‍රී නොතක දුරකතන අන්තු විශාල ප්‍රමාණයක් දීලා අන්තර පිළිබඳව ඔබ වහන්සේලා ගැන මහා ගුණ වර්ණනා කරමින් මට හරියටම කරදර කරලා මේ අවස්ථාව උදා කරලා දීලා අද මේ මහා පිංකම කරගන්න සීල පතන සූදානම් කරගන්න.